ඔ ස කොබ ස සහ ඇතති අයිටන් ප්‍රවද්තේ සමකෙන් ම චරිත දනංජය බමුණු හේත්‍ර. ම නිශන්ත දිල්රක්ෂය බලි මධන දස ප්‍රධන පවෘත්තයේ සිරස් තලවෙත වයමට හා ගම්පා කොට්ටාශයට අද රාක්්‍රී හතේ සිට හෙට අලුම හතර දක්වා පොලිස් ඇන්ද්‍රිනීතිය ඔච්චිකඩේ බෝමකරු පැමිණි වෑන්රතය මිලිදීගත් පුද්ගලයා කොටුුවයි විසි එක ප්‍රහාරේ පරීක්ෂණ ගැන විදෙස් ආයතනත් මවිත වෙයි. විදේශ ආයතනත් අපිට කියනවා ලෝකේ මෙම සීග්‍රයන් කරපු පරීක්ෂණ දෙක තුනයි තියන්නේකි. ප්‍රස්තවාදය තුරන් කිරීමට ලෝම අත්වල් බැඩගතීතු බව චීනය සිට ජනපතිකායි. මඩාතුුගම අනතුරකින් එකම පවුලේ තුන්දෙනෙකු මරුට. ්‍රථවාතිය ලොවෙන් අතුගාතමින් මෙත සේලු රාජියයන් මිත්‍රශේ ීව අත්වල් බදගතිතු බව ජනාධිපති මෛත්‍රපාල සිරිසන මැතිතුමා ලෝක නායකින් ඉදිරිී අවධාරණය කලාා. චීනේ බේජි නෝරදී ආරම්භගෙන් වනු ආසියා ශ්‍රිෂ්ඨාචාරපිළිබඳ ජාත්‍යන්තර සමුළුව අමතමින් ජනාධීපතිතුමා මෙම අදහස් පල කලා. ඒයා සිස්්චාර පිළිබඳ ජා්‍යන්තර සමුළුවව සංවිධාන කරුණේ ප්‍රථම වර්ටයි. ඒය චීන ජනාධිපති ශිීජිං පින්ං ැතිතුමාගේ ප්‍රානත්වේ නාරම්භ කරනු අතර විශිෂ් ආරධි තමුත්තෙකුලිස ජනාධිපතිතුමාද ඊ ටෙක් වුණා. රටවල් හති සතක රාංචනායකින් ඇතුු නෝජතින් දෙදහසකට වැඩි පිරිසක් සමලුව ටෙක්ව සිටියා. ඒිය අ ියෝග ැසකට මූුණ දින මානව සංහධය පැවැත්ම උදෙසා ලෝක ජනතාව අතුරල් අනු්‍ය විශ්වාශය හා ගෞරුවේ සුරකීමේ අරමුණ ඇතිව මෙම සමුළුව සංවිධාන කරතිබුණා. එහිදී අදා සුවමාර්ු කර ගනීම හා දැනුවත් කිරීමේ වැඩසටන් ලබන විසි දෙවනතාදක්වා මේජින් නරදී පවැත්වෙන පා. සමුුව ඇමතුූ ජනාදීපතිතුමා යෝජනා කර සිටියේ ආසියාතිික ශිෂ්චාචාරය පිළිබඳ කතා කරනීම සමළුවෙන් නැගෙන හඬ හා චීන ජනාදපති ශ්‍රී ජිං පින්ක් ැතිතුමාගේ නායිකත් පෙන් යුතුව මිත්‍රශීලි සංගිතානයක් ලෙස ඇතිවන එකමුතුව සහ එකඟතාව ජාතන්තර ත්‍රස්ථවාතයක්ත් ආගමික අන්තවාදී ත්‍රස්ථවාදත් පරාජී කිරීම සඳහා ශක්තියක් භවතය පත්කරග යේතු බව. ශිෂ්ාචාරයක් තවත් ශිෂ්ඨාචාරයකින් යටපත් කර නොහැකි අතර ශ්‍රිෂ්ඨාචාරය හා සංස්කෘතිය නීතියකින් ව්‍යවස්ථාවකින් හෝ ජාත්‍යන්තර නියෝකකින් යටපත් කර තැබිය නොහකි පවද ජනාතිපතිතුමාගේ ආසිටයා. අපිට නොපෙන්න්න බලවේගයන් විසින්. අපේ ශිෂ්ාජාරයන්ට එල්ලවන අභියෝගවලදී. අපි සැමවිටම එකවන්ව අත්වැල් බැඳගැනීම. ඉතාමත් අත්‍යවශ්‍යයයි කියයාමහා විශ්වාස කරනවා. ඒ නිසාහදයි ඇතිවී තිබෙන විවිධ නොසන්සුන්තාවයක්. කෙනෙක් යටකරගෙන තවත් කෙනෙක් ගොඩනැගීමට ගන්නා වූ උත්සාහයන්. මේ සියල්ලහිදී අප සෑම කෙනෙක්වියම සංස්කෘතියට අප තුළ තිබීතු බැඳීම ඉතාමත් වැදගත්ලය සමාස්හිතනොවා. රටක සිිෂ්ටාචාරය සහ සංස්කෘතිය. ප්‍රධාන වශයෙන්ම නීතියකින් විවස්ථාවකින් ජාතියන්තර නියෝගේයකින් යටපත් කරන්න කිසිසේත් නොහැකි බවයිමාව විශ්වාස කරන්න. ප්‍රධාන වශයෙන්ම ආසියාතික සිිෂ්ඨාචාරය පිළිබඳව සාකච්චා කරන මෙවැනි සංවාදයකද. ජාතියන්තර අන්තවාදය අන්තවාදී ත්‍රස්තවාදය ආගමික. අන්තවාදී ත්‍රස්තවාද මේ සියල්ල පරාජයකිරීම සඳහා මෙම සමුළුවට පැමිණි ඔබ සියලු දෙනාගේම හඬ මතවාද ලෝකපුරා ආසියාතික මිත්‍රසිල්ලි සංවිධානයක් පශයෙන් ශීන ජනාධපති අතිගරු සිංජින් පින් වැදතුමාගේ නායකත්වය තුළ ගොඩනැගී තුවයි කියාමා යෝජනා කරමෙන් මගේ කතාව අවසන් කරනවා. න්්ඩකාරේ ක්‍රියම්ල්ල නිරත වූ පුද්ගලයන් ටෙහිව සිවිල් සහ දේශපාලන අයිතිවාසකම් පිළිබඳ සම්මුති පනතයට තේ සහ හදි සිනීති රෙගුලාසියට තේ පීවරගන්නාලෙස අග්‍රාමාතය අනිල් වික්‍රමසිංම හතා පොලසියටට නියෝගකරති බෙනවා. පසගගේ දුල්හසාදාත්තුන දිනයන් හිදිය ඇති වූ ප්‍රචන්්ඩකාරය සිදුවීම්, පොලි සේසා ්‍රවිධහමුදාවේ මැධහත්වම් මත මෙවනවිට සම්පූර්ණයෙන්ම පාලනය කරතිබෙනවා. කලවෙල ඇති කළ අවස්ථවාදී කණ්ඩායම් අත්තරංගුවට ගෙන අධකරණේයටි දේපත්කිරීමෙන් අනතුරුව, රක්ෂිත බඳධනාගාර ගතකර ඇති බවයි අග්‍රවාත කාර් ෑලය ප්‍රකාශ කරන්නේ. දහතුන් වනදා ප්‍රචන්්ඩකාරී සිදුවේ මැතිවූයේ කුරුණෑගල වාර්ියපොල කොලියාපිටිය නිකවටේ යන ප්‍රදේශවලත් පුතරම දිස්්‍රිකේ හලාවත සහ ගම්පා දිස්ත්‍රක මනිනුව ගොඩ යන ප්‍රදේශවලයි. මෙ සම්බන්ධයෙන් අග්‍රමාාත්‍යවරයා සහ අමාත්‍ය ම්ඩලය කළ සාකච්චාවකින් අනතුරුව, ආරක්ෂක පියරක් ලෙස දිවනපුරා ඇදිරි නීතිය ප්‍රකාශයට පත්කරන ලෙස, අග්‍රමාතවරයා පොලීසියට උපදෙස්තුන්න. මිුවන් ගොඩ ප්‍රදේශය කල්හකාරි සිද්ධියයට සම්හන්ධ පුද්ගලයින් ාහතර දෙෙනෙකු අතුරින් නව දෙෙනු මනුවන් ගොඩ මහයිස්ත්‍රව අධකරනයට ඉදිරිපත් කරුණා. ඕවන් ලබන විසි නවනදා දක්වාරක්ෂි බන්ධනාගාර ගතකරන ලෙසයි අධකරණයෙන් යෝග කළේ. ෙ සැකරුවන්ද අධිකරනයට ඉදිරිපත්කිරීමට නියමිතයි. වෛ පලාතිී සිද වූ ප්‍රච්න ක්‍රියාවලට සම්බන්ධ සහ ඇඳරිනීතිය උල්ලඟනය කළ හැට දෙනෙකුට අධික පෙරිසක් අත්තරංගුවට කෙනැති බෙනවා.ඉන් නවදෙු හටිපොල මහෙස්්‍රවාත් අධකරනයට ඉදිරිපත්කිරීමෙන් පසු, ලබන විසිහත්වනදා තෙකරක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කරුණා. සිල් සහ දේශපාලන අයිතිවාස්කම් පිළිබඳයි ජාත්්‍යන්තර සම්මුති පනති අයටතේ මෙම සැකරුවන්ට එරහිව චෝදනා ගොුණුකරන ලෙස, අග්‍රමාත්තවරයා පොලිසියට නියෝගහරතිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට නියෝචජ පොලිස්පතිවරුන් දෙෙනෙකුගේ ප්‍රධානත්වෙන් පොලස් කණඩායම් දෙකක් යොමුකිරීමටද වැඩබලන පොිස්පතිවරයා කටයුතු කරතිබෙනවා. ුවත් ආරක්ෂිත පියවරක් වශෙන් අශ්‍යතාවමතු ඇදිරිනීතිය පணවන ලෙස, அග්‍රමතරනි වික්‍රம் සිහමහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබාද ඇති බවයි අග්‍රමාත කාර්්‍යලය සඳහන් කරන්නේ. විපතට පත් ජනතාව පිළිබඳ සොයාබැලීමට அග්‍රமாத்தி விරයා இයේ දිனயே குරුණைகளை දිස්්‍රரிக்கே සංචාරකද නිரத்தவன. அනතුරුව அමාත්‍ය මண்டலයා හමුුවී ආරක්ෂක පියவர පිළිබඳවද සාකච්ச்சා කළ බවයි அග්‍රමාத்தி්‍යකාර්්‍යයාලයේ ප්‍රකාශශ කරන්නේ. ස්කු රිදා ප්‍රහාහර සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල ප්‍රතිය පිළිපද විදේශ ආයතන පවා මවිතයට පත්ව සිටින පව අග්‍රාමාත්‍යය රනිල් වික්‍රම සිංගමතා පවසෙනවා. එක් අජජාතික පක්ෂ සඩිවිතෙන බලකයි, ක්‍රාකාරී සමඟ පැවිතී සැකච්ඡය වගතය එක්වෙමින් අග්‍රමාත්‍යවයා මේ පවකයා සිටියයාා. ඇතිවුණ ප්‍රචන්්ඩ ක්‍රියා අපි සෞඳ පාර්ණය කල්ලා අදේ අලිත් සාමාන්‍ය තත්යක් ඇති වෙලා තිය. මේ වැනි ප්‍රචන්්ඩ ක්‍රියාවලින් සිදුවන්නේ අයිය සයිය ස්ත්‍රස්ථවාදය පිළිබඳ කරන පරීක්ෂණ ත ප්‍රමාද වීම. දැනට මේ පරීක්ෂණ සාර්ථක විදියටට ගෙනින් තිය. බොහෝ දුරට මේ වැඩ කටයුතු ළඟදීමම අවසංකරට පුළුවන්ගේ. තින් මේ පිළිබඳ මම. දීර්ගවාසයෙන් කතා කරන්න නැත්ත එකත් මේකෙ රහසිගත භාවය ආරක්ෂා කරන්න තියෙනවා ඒ රහසිගත භාවය ආරක්‍ෂාක නිසා රජට දොස් කියන මොකුත් සිදුවෙන් නෑ කියලා විශාල වැඩකොට සිදුවන මේ වැඩකොට අවසං කරගන්නම් රහසිගත භාවය ආරක්ෂා කිරීමට උමනානි මේ බෝම්බය පිපිරිලා දැම් මාසයක් යන්ට ඉස්සල්ල මේ සියල්ලම හඳනගෙන තියෙන අන්න ඒ කාරනය දිහාපි බැලූහම විදේශයතනත් අපිට කියනවා ලෝකේ මේම සීග්‍රන් කරපු පරීක්ෂණ දෙකතු නයි යන්නේෙකි ලංකාව ඒ පරීක්ෂණ සීග්‍රයන් කිරීම ගැන, ඒ හැ මවිතයට පත් වෙලායින්නවා. ප්‍රසංසා කරනවා ඒක අවසං කරන්න අපේ අයට ඉඩදෙන්ට ඕනේ. ප්‍රාකරන් ඇල්්‍ර දුරය අපපා මැරුවේ එක්දාශනසිේ හැත්තහයි. එත් එයාට විරුද්ධව නඩුදාන්න සාදකිතිබුන්නේ. පලවෙනි වතාවට සාක්කි ලැබුණුේ මහබෑංකු බෝම්බෙද ඒ කියන්නේ පළවෙනි අපරාදෙෙන් අවෞුරදු විශසක්ගෑම් පස්සේ විතරයි ප්‍රභාකරට විරුද්ධව නඩුදාන්න සාප්්‍ය හොයාගත් නමුත් අද මාසයක්ක අන්ට ඉස්සල්ලා නීතියට අන්ට පුළුවන් ශක්ෂි පොලිසියෙන් හොයාගෙන තියනවා අන්න එමයි සීග්‍රෙන් වැඩකටුතු කරන්න තින් අපි ඒයට වැඩ කටුත්ත කරනට ඉඩ දෙමු මේ වෙන සෑ සිදුවීම් පිට කල්ලා හරි වෙනත් ප්‍රශ්න ඇති කල්ලා එකට බාධානොකරමු අපිට ඌමන වෙලා තියෙන්නේ විගහටම මේ පරීක්ෂණය අවසං කරන්න. කොච්චිකටේ දවස්ථානයට ප්‍රහාර එල්ලකිරම සහ බෝමකර පැමිබ්‍යෑන් ප්‍රතිය මිලදීගත් පුද්ලයා කාතන් කලි ප්‍රදේයේදී අතන ගටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රශක පොලිස් අධිකාරීරුවන් ගුණසේකරමතා පවසනවා. ආර්ක්ෂක බාධ්‍යමෝට එක්මින් එමහතා මේ බව ප්‍රකාශ කළා. මෙ අතර වෛගපලාතර හා ගම්හා පොලිස් කොට්ාසේට අදරාප්‍රී හතේ සිට හෙටාලියුම හතර දක්වා පොලිස් ඇද්‍රරිනීතිය පනවා තිබෙනවා. අපප්‍රේල් විසිය ප්‍රහාරයට අදාළව අත්තඩංගුවටගෙන දැනට රඳවාගෙන තිබෙන සැකරුවන් අසූ පහ අපරාධ පරිීක්ෂණ පපාර්තමේන්තු ාරයේ ශ්‍රස්ථවවාද මශන කොට්ට සේභාරයේ සිටිනවා. මරාගෙන මැරෙන බෝම්භකරු මොහොමට සහරාන්ගේ බිරිද. ඇයත් මේ වන විට අපරාධ පරරිීක්ෂණ දෙපාර්තමේන්තු බාරයේ සිටින්නේ ඒවගේම ඇයට අදාළ වෛද්‍යය උපදෙස් මත වෛද්‍යය ප්‍රතිකාර ලබාදමුත් සිදුවෙනවා ඒවගේ ඇයගේ දියනියත්. වෙනත් බාරකරුවෙකු නොමැති ැවින් ඇය ාරයේ සිටිනම්. කොච්චිකඩේ දවස්ථානයට පැමිණ රාගෙන මැරෙන බෝම්භකරු පැමිණිඒ වෑන් රතේ මිලදී ගැනීමේ කටයුතු සඳහා ඒවගේ මේ වෑන් රතේ ආසන සකස්කිරීම ඇතුළු කටයුතු සඳහා. එක් මරගෙන ැරන බෝභකරුවෙක් සග සම්බන්ධලා හිට පුද්ගලේ ක පිටවශ වෙලාතිබුණ. අපරා පනික්ෂණ දෙපාර්තමේන්තුර ලැබුණ තොතුරක්කනුව ඒ පුද්ගයාවත් අත්ත ඩංගට ගනීමට හැකිව වුණ. ඒ සැකරු? නවකාත්තන් කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මොහොමට් ආදම් ලෙබ්බේ නැමති පුද්ගලේ. අපරාධද පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් සිදුකරන විමර්ශණවලදී මේ ත්‍රස්තවාදී කණ්ඩායම පරිහරණය කරන ලද. ආරක්ෂිත නිවාස, සේෆෞසස්. දා හතක් අනාාවරණය කර ගැනීමට මේ වෙදදි හැකි වෙලා තිබෙනවා. කටවාපිටිය මී ගමුව සරික්කමුල්ල පාන දුර, ශාන්ත අන්තෝනි පාර, ොළඹතුන ටෙම්පලස් පාර ගල්කිස්ස වනාතවිල්ලුව එඩේරමුල්ල වත්තල මයුර පෙදස කොළඹහය සයින්ද මරදු නමය ඒවගේම මල්වාන තිහාරිය කළගෙඩිහෙන, කොච්චිකඩේ දලුව කොටුව වාලච්චේන රිදිිය තැන්න තුභාරතිපුර කුලිියාපිටිය හෙට්ටිපොල කටුපොත නිින්දවුරු සහ සමන්තුරේ කියන ප්‍රදේශවල තමයි ඒ ආරක්ෂක නිවාස දාහත තිබෙන්නේ. ඊට අමතරව මෝන් පුහුණු කඳවුරු වශයෙන් සහ නොයෙකුත් පුහුණු ීම් සඳහා පාවිච්චිරපු තාන හතක් අපාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් අනාාවරණය කරගෙන තිබෙනවා අද දිනේත් වයඹ පලාතට වගේම ගම්පහා පොලිස් කොට්ටාසේට. බලපැවැත්වෙන ලෙස පස්වරු හතේ සිට හෙට අලුවම හතර දක්වා පොලිස් ඇදිරි නීතිය ප්‍රකාශයට පත් කර තිබෙනවා හැදිරි නීතිය උල්ලගනය නොකර සාමය ආරක්ෂා කිරීම උපරිම සහහි දෙන්න කියල සියලු දෙනග ඉල්ලාසිටනවා. ුරුණෑගල කුලයාපිටිය නික වැටය සහලාත්‍යන පදශව නුසුන්කාරය ක්‍රියාසිදු කළලකරුවන් ඇැත අ දෙනකු අතර කොටික් බවද හිද ප්‍රකාශ කරුණා. ඒත් ඒවගේම පෙරේදාත් වයඹ පලාතේ පොලිස් කොට්ටාස කිහිපේක එනම් කුරුණෑගල කුලියාපිටිය නිකවැරටිය හා හලාවත්ත කියන පොලිස් කොට්ටාසවල, සිදුවුණු නොසන්සුන්කාරී හා ප්‍රචන්්ඩකාරී ක්‍රියා සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් හැත්ත අටක් හත්තඩංගුවටගෙන තිබෙනවා ඒ සැකරුවන් හැත්ත අටම ඒ අදාළ ගරු අධිකරණවලට ඉදිරිපත් කරලා රක්ෂිත බන්ධනාගාර ගත කරලා තිබෙන්නේ. වීඩියෝ දර්ශන ගණනාවක් ඔස්සේ. මෙම සිද්ධියට සම්බන්ධඕන සැකරුවන් මහඳුනාගැනීමේ කටයු සිදුවෙනවා ඒ ඔවුන් රැකියාව කරන ආයතන වෙත අපි දන්නආයවීමටත් තීරණය කරලා තිබෙනවා. ඔවුන් ප්‍රචන්්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අත්තඩංගුවට ගත්ත බව. ඒ ආයතනයේ ආයතනික වශයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමටත් අපි ඒ සැකකරුවන්ගේ ඒ රැකියාව කරන ස්ථාන වෙත දැනුන්දීමට කටයුතු කරන බව සඳහන් කරන්න අවශ්‍යයි. නාවික හමුතාපති වයිස් අත්ිරාල් පියල්ද සිල්වා මහතාද ආර්ෂික මධ්‍ය හමුේදී අදහස් පළ කලා. ඒ ඇත්‍රවිද හමුදාවත් පොලිසියත් ගැන බගේ විශ්වාසය තබන් බියත් ඇති කළ ගත යුතු නැහැ පාසල් සඳහත් ඒවගේ රට තුළ. සියාකාර සැස්මකට අනුව ආරක්ෂාව සපයා ඇති බැවින්. පාසල් වට ළමුන් යවන් කියනක මය අස්ථාවවිදී සසිල්ලමුම දෙමෝපියන්ගෙන් ඉල්ලා සිටත්්නොවා මගේ ලමයත් පාසල් පටංගත දිනේදලා කිසිම භියක්ෂක් නතුවේ ළමයත් පාසල්ට ගියම් කොද මට රටතුල තියෙන මේ ආරක්ෂාව ගැන යම්කිසි විදියේ විශ්වාසයක් ති පිනිසා තමයි ඒ ළමයත් පාසැල්ට ගියේ. එවගේම සුළු කොටසගේ අරමුණසා බිප්්‍රයන් ස්ට කර ගැනීම සඳහා. ඒ අය ක්ඩායම් හ පුද්ගලයන් පෙළමවීමක් මෙවස්ථාවේදී සිදුකරු ලබන එක විදිරතම අපි දකින්න. ඉතින් ඒ උගුල්වලට අසුවෙන් එපා මොක ද ේතුලින් වෙන්නේ නතට හසුවෙලා අනාගත අඳුරකර ැනීම. උගුල් වලට අසුවන නැතව ඔබ සාමකාමීව ජීවත්වෙන්න උත්සහ කරන්න. පතු දේශපාලන අලළුරලින් තොරව සේලතිෙන අත්වල් බඳ ගනිමින් රටගෙන සිති මේ කාලය උදවී ඇති පව කතා නායිකරු ජයස්සූරේ ාතා පවසෙනවා. මල්වතු අස්කිරේ මහනාහිමරුන් බැහදකීමෙන් අනතුරව, මාත වෙතා ධහස්තක්කමින් කථනායිකවරයා මේ බව ප්‍රකාශ් කලා. කතානායික කරු ජයිසූරේ මහතා අස්කිරරි විහාරිය වෙතකුස් අස්කිරි පාර්ශුවේ මහනායක, අති පූජ වරකා ගුඩ ශ්‍රී ඥන්නතන ස්වාමින් වහසේ බැහදුටුවා. වැඩබලන අරක්ෂික අමාතරුවන් විජවර්ධන රාජ මමාත්‍ය iranරන් වික්කමරත්යන මහතරුන්ද එමවස්ථාවත එක්ුණා. කතානායකරයා සහ අමාත්‍යවරුන් මල්වතු පාර්ශුවේ මහනයික අතිූජ තිබටවා ේශ්‍රී සමංගල ස්වාීින් වහන්සේද බැදුටවා. උන් පූච ියන්ගුඩ විජතසිරි පූච්චය දිමුල්කුමර විමලදම් යන අනනායික සස්මින් වහසේ බැහදටුවේ ඉ අනතුරුවයි. අතනායිකවරයා සහ අමතතුරුන්, හුරීකඩුව විද්‍යාසාකර පිරිවෙන් විහාරස්ථානය වෙතකොස් රාමංජිනිකායේ මහනායක අති පූච නාපාන පේමසිරිස්වාමීන් වහන්සේද බැහදටපා. තුරුව මාතවවි අදහස් එෙක්කූ කතානායික කරුජයි සුරිය හතා මේකතමයි අවත්තාව රටේ සීනුම ජනතාවට දේශපාල බේදෙන් තොරව අත්තැල් බැඳගෙන අච්චිකර ජනාද පපුත්තුමා කරු අග්‍රමාන්තතුම ඒවගේෙන් බතෙදී ගඩු විපක්ෂණයක තුමාටත් විශාලවා කීමත්යවා මේ තියනම ව්‍යසේතවත් පැති ඉඩ නොදී මේරට සංසුම් කරන්න ආරක්ෂක හේතුමට අමිස පූජවල් නොකළත් පට ප්‍රතිිපත්වය පූජවල් කිසිීම කර දෙයක් අඩු පාඩක්නවය කරන්න පුළුව. වැඩ පල ආක්ෂක අතේරන් විජවරත මහතා. හිදಿ ධಾණೇ කළೆ ಮತಯಸನ ಹ . කිසිද හංන්ක් පනවන්නුම ති බවයි. පැහැදිුව කියන්නට ඕනේ අපි කිසිම තහංචයක් දාලනෑ මාධ්‍යයට නිවිධාකාර පොරු තොරතුරු විශේෂයම සමාජ මාධ්‍ය ජාලාවෙන් අදත් කල තිබ ඒනිසා අපි ජනමාධ්‍ය මාත්‍යංශෙන් ජාතින් අතර බේදයක් නොඇති වෙනව ඉදිහට තමන්ගේ රාජකාරය කරන්න කල ම එල් මක්කර කිසිම තහංචයක් අපිවිස දාලනහ විසියක් වනි ධා ප්‍රහරයට සම්බන්ධ වූ කිසිවකු ේරාග නිමත රජය කිසිදු අවස්ථාවක කටයුතු නකන බද අමත්‍යවරයා සිට . කවසංවෙෙන් ඉස්සල්ලා සීඩිය පමණක් නැවේ රාජ්‍ය බද්‍යාංශයත් අනි බුද්්‍යාංශ සියලද නාමකතු වෙලා මේ සහරාන්ගේ ත්‍රස්තවාදී කල්ලිය සියයට අනුපහක්ේ කට්ටය ඇදැන්ට අත් අඩගුට අරන්තියන්න ඊට අමතරව තාමත් අපි ඒ විමර්ශන කරගනයනවා මේ කල්ලියට මල්කෙන්දකින්ත් සයෝගයක් දුන්නන්නේ ඕනෙක් කනෙ අපිියල්ලගන්න ත්‍රස්ථවාදිය ආරක්ෂා කරට අපිට කිසිම ජේතනාවක් නෑ ම මේක ඇත්තෙන්ම කියන්නේ දේශපාලයෙන් තොර අපිට තියෙන්නේ රජා ආරක්ෂා කරටව පුද්ගලය ආරක්ෂ කරට දේපාල. ඒ ක්ර රක්ෂාර වෙසක් උත්සවේ කඩාක්පල් කිරීමට ඇතමන් උත්සා දෙරුවද රජය ඊට ඉඩ තවන්නේ නැති බවයි අමාත්‍යවරයා වැඩදිරටත්ක ආ සිට. මද වන්නම ඌට වැඩ පිල්ලක්යන වෙසක් සමරීම කඩාක්පල් කරන්න මං පැහද කිය වැඩ ල රක්ෂ ඇතිවර හට අපි පන්සල්වට අශ්‍ය රක්ෂාව ලබාද පි සූත වැඩ පිලොත් අදලතියන්නේ අපේ බෞදධ නතාවග ඉල්ලි මක්න්න බයවෙන්න ප පන්සල්යන්න තමන්ගේ අවශ්‍ය ආගම් වැටකට යුතු කරන්න . න අතර පසුගේතා නොසන්සුංකාරී තත්ත්වයක් ඇති වූ මිනුවන් ගඩ ප්‍රදේශය වෙතගිය වැඩබල ආක්ෂික අමාතරුවන් විජවර්ධන මහතා එඒහි තත්වය සොයා බැලුවා. එම ප්‍රදේශී හානිට පද දේපල පිළිබඳ සොයාැලු අමත්්‍යවරයා ජනතාව හමු ව ඒ පිබඳ තොරතුරද විමසවා නිියවචමතය එඩ් ගුලස්සේකර පාර්ටිමින්තු මන්ත්‍රී රශිණ රජකරණය මහත්තුරුන්ද එමවස්ථාවට එක්ව සිටිය. ඒ කනගාටවන මොකත සහරකටය මේ නීසි අතතාරගන මේ වැට කටුතු කල තියෙන පරාද කරල තින්න රටේ ද්‍රස්තවාද තුරන් කරන්න නො මෙවැනි දවල් වෙනකට පේ ආරක්ෂකාංශයට ඇත්තම ඒවැට කටයුතු කරන්න වාදාවත්වා දැන් අපිට මෙවැනි දේවල් වලට අපේ ආරක්ෂක අංශය යමු කරන්න වෙලා මේ නීතිේ සාමය පලය කරන්න ඉල්ලීමක් කරන්න මෙදවාසිගේ වසන්න මෙ වැනි ක්‍රියවල්ලට යන්නට එ තවත් දේශය ප්‍රෝති දැන්. තුම්මෝොතර ප්‍රදේශයේ කලාකාරය සිදුවීම් සිදුවන අවස්ථාවේ ඒ රැන්දය සිටි ආරක්ෂක අංශ ඩිලැඳදුමකට සමාන ඇතුමකින් සැරස සිටි පුදගලයා පිළිබඳ යුදහමුදාව පුළුල් විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා. ආරක්ෂක අංශ්‍ය නිලෑඳමකට සමාන නිලෑන්ඳමෙන් සැරසයේ සිටි මෙම පුද්ගලයා පිළබඳ වීඩුව දර්ශන සමාජ්‍ය චාලවල ප්‍රචාරයවීමත් සමඟ එපිබඳ ුදහමුදේ දැඩි අවධනය ොම්ව වී තිබෙනවා. පුදගලයා ගැட்டுුම් ඇතිකිරීමට අනුபවති ආකාරෙන් හැසෙන බවකයි එම දර්ශන වල දැකගත හැකේ මෙසම්බන්දෙන් කඩண்ணම් පරීක්ෂණ පැවැත් වනාතර විඩියෝේ ඇතුළත් ආරක්ෂක සමාජ ක්‍රියයි සැලකෙන පුත් කලයා හඳුර ගැනීමට යද හමුදාව මහචන සහයාපික්ෂා කරෙනවා දනට පැවැත්වෙන පරීක්ෂணவලින් நතුරුව. අදල් පුදගලයා ආරක්ෂක ආංශ්‍ය සාමාචක බවට තහව රුවහොත් ඔුටෙව දැඩිවිනේ පවිරගන්න නබවයි ුදහමුදා මොලස්ථානය නිකුත් කල නිේදනය සඳහන් වන්නේ. මෙම පුදගලයා පිළබඳ යම්තුරුතු රක්වෙෙතොත් යුදහමුදා පොලිසේවා බල් කයේ, බිඳුව ඒකයිකයි දෙකයි පනස්ස එකයි හතලිස් දෙකයි අසුව දරන, තුරකත රංකේට දනුම් දෙනලෙස යුද හමුදා මුලස්ථනය ජනතාවගෙන් ඉල්ලාසිටනවා. සු කිය හතුගනදා සිදුවූ කලාකාරයේ සිදුවීම සංවිධානත්මක කල්ලේක සැලස්මක් බව අමත රංජිත් මත්තුම් බන්ඩාර භතා පවසෙනවා. ඔවුන්ගේ අරමුණ වයේ දේශපාල වාසිල් ලබා ගැනීම බවයි අර්ලේග මන්දරප අද පැවැතිේ මත්ධ්‍ය හමකද අමතවරයා කයා සිටියේ. සමහර දේශ පාරඥයෝ මේ සම්බන්ධු විධර්ථ කතන ක්ස ාතික පක්ෂ පිට පටවන්්‍යන් අපිගේෙන එක්ස ජාතික පක්ෂ ඕන මේ රට සාමකාමී වාතාාවර්ණයකටක. එල්ල්ලා චනජීවිතය සාමාන්‍ය ප්‍රදදි පවත්වවාගෙනයක්න්. මේ කරපුය බලන්නේ ආ්ඩුව අසීරුතත්වයට පත්ක. රජයට මේ කරන්න බෑ කියන මතයක් ගිෙනියන්. ආගම්මත් බේදේවපුරණ පටු දේශපාලල් අරමුණ කරමුණු කරගත් පිරිසක් තමයි රජය අසිරතායත පත් කරන මේකරේ. මේ රටක දම යෝජනය තම අධ්‍යාපන යනාගත පරම්පරාමයේ අධ්‍යාපනයේ කඩාකප්පල් කරන්න මේ පිරිස කටයුතු කර සමහරයට ඕන වෙලා තියනවා මේ දරුවන්ගේ අධ්‍යාපනයේ කඩාකප්පල් කර තමන්ගේ පටු දේශපාලන අරමුණු විෂ්ච කරගන්න මේ පිරිස කටයුතු කර ජනතාව සහයෝග නි සහ ඉවසීමෙන් කටයුතු කිරම තුළින් ගැටලු විසඳා ගැනීමට පහස්සු බව විද්වතුන් මෙන්ම කලාකරුවන් පවසනවා පෞද්ගලක අරමුණු ඉවත දමා. රට ප්‍රමුකස්සානීලා සැලකීම සිරුදනාගේ වගකීම බවයි ඔවුන් පෙන්වා දෙන්නේ මේ මෝත්තේ ආවේගයන් මත නොව බුද්ධිමත් ලෙස ක්‍රියා කරන්න මහජනතාව පුෘදුපුුණු යුතුයි. රට යතා තත්වයට ගැනීම සොඳහා තමන්ට කළ හැකි හැම දෙයක්ම සිදුකිරීම මහජනයාගේ යුතුකමක්කා වගකීම. අපිකළ යුතු හොඳම දී දමයි. ඉවසීමෙන් යුතුව. බොහොමෝ උගත් මිනිස්ව ඇැටිය ක්‍රියාකිරීමදී. වරක්හින්න තුම් වරක්හි දන්න පාඩුනෑ. ඉක් පගුණු ගමන් අපේ ගමන කොටයි. සියලු දිනාම ජාති ආගම් පුළ බිය දෙකින් තොරව. අපේ ශ්‍රී ලංකාව රැක ගැනීම අපේ යතුකමයි. සියලු දෙනාම කල්පනාවෙන් වැඩ කරන්න කල්හකාරි දේවල්වලට නොයන මෙන් ඉතාම කරනවෙන් මංඉල්ල නවා. කලාකරේ කැරිටමා විශවාස කරන්නේ රට වැයන් විදියට අපිරතින රාජ කාරිියත් යුද හමුදා ප්‍රධානීන් යුද හමුදා සෙබලුන්ට කාරයත් පටලගන් හොඳනෑ අපි එ අයට සහය වෙන්න ඕනේ මේ රට නැවතත් මුදවාගන්. දැන් රට සාමකාමී තත්වයකට හැරමින් පවතින. ්‍රාත්්‍රිය පුරවාල් මුලු දිවෙන්නටම පැනවන ඇදිරිනීති නිසා මොකද දේශ ව්‍යාපාරිකයන්ටෙන්නේ අපි ආර්ථිකයත් ගොඩන්න ගන්න තරන් තවමත් සදුසු පරිසරයක් අපි ගොඩ ලගලා නැහැ කියනෙක්. එන්සයි තාම අවධාරණින් ඉල්ලා සිටින්නේ මේ රටේ වැනි තැනකට තල්ලු කරන්න පත්. අපි සියලු දෙනා දැනගතියුතුයි. මේ රටේ වාසනාවක් නැවතවාරයක් අපේ රට ඇතිකරන්නට අවශ්‍යනම් අපි සාමකාමි වෙන්නටවන්. අපි ආදරනය ජනතාවගේගේ තාමත් කරුණාවෙන් ඉල්ලා සිටින්නේ කලබල වෙන්නටපා. ි කවරුත් ඒ නායකීගේ අදහස් එක්කල් එක වෙලා අපි කටයුතු කරන්න මතගතියාට ඕන් එහම නැතුගියොත් අපට ෙට දවස ඉතාමන්තුර නවා ජාතියයාගම් කුල මල බේද මේ හැම දෙයක්ම අතැල්ල එකම ජාතියක් විදිරෙක්ට මේකට මුණ දෙන්න ඕනේ ඒ වෙනෙන් පෙළ ගහැන කියල මං ඕකුල හෝගම ලච. දෙවෙන පුරා පාසල් වල සිසුන්ගේ පැමිණීම අ දිේ ඒහල කොස්තිබනාා. අධ්‍යාපන කට යුතුද සාමන පරදි සිදු කෙරමු අතර ඇතැම් සිසුන් වෙසක් සමරුම් සඳහා සූතානම් වන අයරුද දැක ගත හැකි වෙන. කොළඹ ආනන්ද හා නාළන්ද විද්‍යාලවල සිසුන්ගේ පැමිණිීම වර්ධනය වීතිබූ අතර, පාසල්වල ආරක්ෂා වෙනුවෙන් ක්‍රියාත්මක වැඩ පිළිවෙලටද දෙමවපියන් හා විත පාර්ශ වල සහය ලැබේ තිබනාා. කොළඹ රාජකය විද්‍යාලයේ සිසුන් වෙසක් පහ නිමිත්තිෙන් ආගමික වැඩස්ටහන් සංවිධාන කිරීමටදක්ව සිටියා. කොළඹ රාජකී විද්‍යාලය වෙසක් උස්වය. මේවර සාමන්්‍ය පද ප සං ද ට ප ම හොදින් පත් න රජි විද්‍යාල ගමික ක් ද ව හ කරන ආරක්ෂාව සහේ සංගර්ධනය ෙක මත් ක් මත්ව කර නයාාවට පිගසම දත් දන ත්ය අමතක කරලා මේ වෙලාවේදී අපි වෙසක් කුත්සවේ සමරන්න සියලු නම පාසලල පෙළගැසන්න පසුගේ දිනවල සන්ද මදු ඇතුළු ප්‍රදේශ් හි පේ ඇතිව සිද්දී ේතුව. නහි තිබු අම්පරදිශ්රුක්කේ අධ්‍යාපන කටයතු මේ වනවිට යතා තත්වයට පත්වති බෙනවා. අද දිනේ සිසුන්ගේ පැමිණීම සේට අසූපහක මට්ටමක පැවති බවයි අම්පාර කලාපධ්‍යාපන අධ්‍යක්ෂ, විමල සේන අධ්‍යමාරචි මහතා සඳහන් කළේ. හෙටදින වන විට සියලු පාසල් වෙල සිසු පැමණිීම සේට සියකමට්මකට පැමිණින් වෙති බට ඒ මහතා විශ්වාසය පල කරනවා. ඉතාම සතුට කියන්ද අද නොකට පාසල්ක සිේතතු නත් තියනවා ම අද? මේ නගරි පාසල් කේපේකම ගියා. ඒ නගරි පාසල්ට අදයනකුට සයට හැටඉක්මා ළම ප්‍රමාණයක් මේ වාර්තා කල තියෙනවා ඇගරින් පිට අනිකුත් පාසල් වල ඉතාමත් ො මට්ටමක් දේවා. අම්පර දිශ්‍රිකේ පාසල් වල ඉගැන්වීමම් කටයුතු නියමිත පරිදි ආරම්භ කරති බවයි ගුරුවරුන් පවසන්නේ. මව සියලොම්ම දරුවන්ටත් ආරධනා කරන පාසලේ ආරක්ෂක තත්තේ ඉතාමත් කියල මට්ටමක තියෙනවා. ඒ අනු පාසලේ දෛනික අධ්‍යාපන කඩු තාම සාර්ථක නේ වෙනකොට කැරගමයනවා. අපාර දිශ්‍රික්කේ සියලු පාසල්වෙලට පූර්ණ ආරක්ෂාවසල් සයිති අතර ප්‍රදේශයේ පුරා සාමකාමී වාතාාවරණයක් පවතිනවා. ගාල් දිශ්‍රික්කේ පසල් වලද අධින කටයුතු සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. සිසු පැමිණීම යහපත් මට්ටමක පවතින බව විදුහල්පතිවරුම් සඳහන් කලා. පන්තිකාමරවෙල කාරසටහන් වලට අඩුව ඉගැන්වීම සිදුකිරන බවයි ගුරවරුන් කියා සිටියේ. සතුනට පත්වනේ ගුරුවරු අද උගක් කාලකට පස්සේ සාමාන්‍ය කාල සටහන ඇතේ සියලුම්ම පන්තිවල ගැන්වීමම්ටයුතු ඉටු කරන ලබව ප්‍රාථමික පන්තිවෙලත් ඒවගේ දීවිතිකාශය වගේ උසස් පෙලංශ සියලුම් දරුවන්ට අප ඉගැන්න්නේීම ආරම් කල. කන්තලේ අධ්‍යාපන කොට්ටාසේ පසල්වෙල ආරක්ෂාවතහවුරුකිරීමත් සමඟ සිසුන්ගේ පැමිණීම ඉහලගොස් ඇති බවයි කලාපධ්‍යාපන කාරයයාල නිල්ලධාරින් පවසන්නේ. දිරි න දෙක ළ සිසු පැමිණීම සියයට සියක මට්මකට පැමිණනුවති බවට එම නිලධාරින් විශ්වාසය පල කරනවා. මේ අතර නිදහස් අධ්‍යාපන ව්‍යාපාරයේ සභහපති සුදත්ත රත්නායක මහතා පවසන්නේ විධ දේශපාලනිික කණ්ඩායම් පටුවරමුණ ඉටු කරැනීම වෙනුවෙන්ගෙන අන ව්‍යජ ප්‍රචාරවට නොරැවටන ලෙසයි. එවැනි පුද්ගලන්ටෙරෙහිව ජනතාව නැිී සිියුතු බව ඔහු අවදහරණය කරනවා. මේ රට සාමාන්‍ය තත්ත්වයකට පත්වීම තමායි ජාතියක් වශයෙන් බියහතු වැැදගත්මදේ. නොත් යම් කන්ඩායම් කල්ලි කණඩායම් එකෙක් දේශපාලන කණ්ඩායම් පෞද්ගලික පටු අරමුණුවෙනුවෙන් මේ වෙලා වෙදි විධාආකාරෙන් ්‍රියාත්මකමින් පවතිනවා. එනිසා මොනයම්මෝ දේශපාලන ක්ඩයමක් කෝවේවා. මොනයම් මෝ කල්ලියක්කෝවේවා මේ දරුවන්ගේ අනාගතේ පාවාඩියක් බවට පත්කර ගනිමින්. පාසැල් අක්‍රම අකර්මන්නේ කරලා දරුවන්ගේ අනාගතයට බලපෑමක් ඇති කරලා. මේ තමන්ගේ ගමනයන්න බලාපොරොත්වය නොනක කිසිසේ තපට අනුමත කරන්න බෑ රටේසාමාන්‍ය ජනතාව ඒ ස ද. මේ අතර වෛම පලාාතයේ පාසල් වලා අධ්‍යන කටයුතු අද යළි ආරම්භ කෙරුණා. කළහකාර සිද්ධින් හිපයක් ේතුවෙන් වෛම පලාතර පොලිස් ඇදිරි නීතිය පණවනු ලැබවා. එය ඉවත් කිරීමත් සමඟ පාසල් යළි ආරම්භ කරනු අතර අධ්‍යන කටයුතු සඳහා සිසුන් පසල් වෙත පැබිණි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. කැකිරාව මඩාටුගම ප්‍රදශයේදී වෑන් ප්‍රතියක් සහල්ලොරු රතයක් ගැටීමෙන් පොද්ගලයන්තුන් දෙන ොෝ ජීවිතක් ෂයට පත්වනා. හ නවා තු රුව අ ක්ෂ හන්ස න ටන. සිද ො ල ජක න් පරි ක් තාාව න්නේ. ද ද ද න තුර හ තු ප සනවා. ඩම බාන්ඩ ප්‍රමාරයකට අසුම සමිලක් ලබා දෙෙන කාක පුට් සිටිවෙතින් හෝදම ීතරයක් අත්විදිින්න්න පාරිභෝගික ඔබට අවස්ථාවතිබෙන වාා. වැඩි මේතරයක් ලබන්තින්නට දැන් ඕනෑම පොල්තෙල් එලුලු තෙල් හෝසුරියකාන්තතෙල් වර්ගයකින් ලිටර් එකක් සඳහා රුපියල් සයක ඉතිරයක්. සුදුසින කිලෝග්‍රෑම් එකක් රුපියල්ල නෝනාමයයි. රතු පරිප ිලෝග්‍රම් එකක් රුපියල් එක සිය තුොළ හායි. සම්පා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් ලසූ හතරයි. සුදුෙකුල සහ ිලෝග්‍රෑම් එකක් රුපියල් ඇැත තුනයි. මකර ්‍රම් හසය වි පහ ුපාද සය දහයයි ඔබත් අඳම කාගේෙල්ස් පුට් සිටට පැමිණ මෙ හඳම ඉතිරයක් පඳින්න. සවස හය ඇතිය ප්‍රවති අදටවසාන් අපගේ බීලක පත් විකාශයරාප්‍රී් නව යිතියට www.ipnnews.telk.